සුබෝදයසනක් වේවා. තමත් ලස්සන දවසක්. අපේ ජීවිතවලට උදා වෙන හැම දවසක්ම ලස්සනයි. මන්ද දෙවියන් වහන්සේක මවන්නේ. හිරුගේ බැසෑමත් එක්කම යලිත් අලුත් දවසක හිරුගේ නැගීමත් එක්ක මොහොතෙන් මොහොත ජීවිතය ආලෝකමත් වෙනවා. පරිසරය අලංකාර වෙනවා. නමුත් මා ඔබ මේ හැම දෙයක්ම විඳින්නට, මේ හැම දෙකම රහස දැනගන්නට යාඥා ජීවිතය අත්‍යවශ්‍යයි. යාඥා ජීවිතය කියන්නේ මා ස්වාමින් වහන්සේත් එක්ක කරන කතා බහ, මා පරිසරයත් එක්ක දක්වන සංවේදීතාවය. ඒක යාඥාව. එතනින් මා උටහා ගන්න දේ, එතනින් මා ලබා ගන්නා උදේ මගේ සහෝදර සහෝදරියන් එක්ක, මගේ පරිසරයත් එක්ක මම බෙදා ගන්නට එන්නා වූ කාරණයක්. ඒ නිසා මාගේ පියාදර අම්මේ තාත්තේ දුවේ පුතේ යාඥා ජීවිතය යොමු වෙන්න, ස්වාමින් වහන්සේත් එක්ක කතාවට යොමු වෙන්න, උන්වහන්සේගේ පණිවිඩය අසන්න, ඔබට මට වගකීම් රාශියක් උන්වහන්සේ පවරන හැම දවසකදීම ඒ පවරන දේ අපිට තේරුම් ගන්නට ස්වාමින් වහන්සේගේ ආදරය අවශ්‍යයි. ඒ ආදරය ලබා ගන්නට තියෙන එකම මාධ්‍ය තමයි සමිඳුන් එක්ක මොහොතක් දැහැම් ගත වීම. ඒකට කියනවා යාඥාව කියලා. යාඥාවෙන් තොර පාන්දරින්ම නැගිටින අපි පොරොගත්තු රෙද්ද ගසලා දාලා අපි නැකිටලා අපි අපේ කාරණා වලට යෙදෙද්දී සමහර වෙලාවට අපේ මාංශයේ ශක්තියෙන්, අපේ බුද්ධියේ ශක්තියෙන්, අපේ ශක්තියෙන් මේ හැම දෙයක්ම කරන්නේ. සමහරලාට ඒව කරගන්නට බෑ. අපි කනස්සල්ලටපත් වෙනවා, දුකටපත් වෙනවා, බලාපොරොත්තු බිඳෙනවා, දවස නාස්ති වෙනවා, ආයේ නැකිටින්න බැරි තරමට මහා බරක් හිතේ ඇති වෙනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ මට මතකයි, උන්වහන්සේ එදා හිමිදිරි පාන්දර තමන්ගේ පෞද්ගලික යාඥාවට ගිහිල්ලා ඒ යාඥා විවර වෙලා උන්වහන්සේ එනවා ධර්මශාලාවට. ධර්මශාලාවේදී සමූහයක් යාඥා කරනවා. ඒ යාඥා කරලා ඉවර වෙලා උන්වහන්සේ උගන්වන්නට එනවා. තමන්ගේ ධර්මදූත සේවාවන් වල යෙදෙනවා. ධර්මදූත සේවාවන් වල යෙදෙද්දී අම්මා කුස්සියේ, තාත්තා වැඩපොලේ, දරුවා පාසලේ, දරුවා වැඩපොලේ, ඒ ආකාරයෙන් අපිට ඒ තැන්වල ස්වාමින් වහන්සේගේ ආත්මයාණන්ගේ වගකීම් ඉෂ්ට කරන්න තියෙනවා. අපේ වගකීම් ඉෂ්ට කරන්න තියෙනවා. උන්වහන්සේ මේ හිමිදිරියේ ලබාගත්තු බලය සුද්ධාත්මයාණන්ගේ පිරුණ ගම අවසානයේදී අර පෞකාරීස්ත්‍යගේ ජීවිතේ බේර ගන්නට තරමටම උන්වහන්සේට වචන ආවා. ඔබ අතරින් වැරද්දක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න. අන්නේ ප්‍රඥාව, අන්නේ වචන උන්වහන්සේට ලැබුණේ අර හිමිදිරි පාන්දර උන්වහන්සේ දෙවිපියාණන් සමග කරපු ගනුදෙනුව හා ඒ භාවනාවයි. එතනදී තමයි උන්වහන්සේට පුළුවන් වුණේ ලබා ගන්නට ප්‍රඥාව. අද දවසේ වැඩ කටයුතු ආත්මයාණන් තුල හැසිරෙන්නට උන්වහන්සේ කොතනකවත් නැකිටේ නැහැ. උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ හැමතිස්සෙම උන්වහන්සේ වූ පියාණන් වහන්සේට ඇහුම් කන් දීලා තමයි කන්දෙන් පල්ලෑට ඇවිල්ලා සාමාන්‍ය ජන ජීවිතත් එක්ක ජීවත් වුනේ. එසේනම් ඔබයි මමයි අද දවසේදීත් මේ ආකාරයෙන්ම ස්වාමින් වහන්සේගේ සාක්ෂිකාරයන් බවට පත් වෙන්නට, උන්වහන්සේ තුල ජීවත් වෙන අය බවට පත් වෙන්නට නම් අපි යාඥාවදී ආත්මයාණන් තුල, ජේසු තුල, පියාණන් වහන්සේ තුල ජීවත් වෙද්දී මාහා සමග ගනුදෙනු කරන මිනිසුන්ට මා කරන වචන, මා කියර කරන ක්‍රියාවන් තුලින් සමිඳුන් දකින්නට පුළුවන් වේවි. එවිට මාගේ වචනවලින් සැනසීම ලබන, මාගේ වචනවලින් ජීවත් වෙන බොහෝ දෙනෙක් අපාතර අපි සමග රැඳේවි. ඉතින් ඒ ආශිර්වාදය ඉල්ලලා අද දවසේදී ස්වාමින් වහන්සේට විශේෂාකාරයෙන් යාඥාවට යොමු වෙමු. ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි.